අෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි. බොහෝ දුරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක් දින කණ්ඩායමට පැමිණිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරනවා වගේම මේ වන විට සමාජ මාධ්‍ය තුලත් කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරියගෙන් ප්‍රශ්න කරනවා වැඩසටහනකදී සනත් ජයසූරිය මෙන්න මෙහෙම කියනවා. මෙහෙමයි ඉතින් මැතිව්ස් ගේනවද නැද්ද කියන එක බලන්න ඕනි තීරීම් කමිටුව. එක එක කාලෙට ඉන්න තීරීම් කමිටු තීරණ ගන්නවා. අනාගතය සඳහා අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් එක්ක යනවද නැත්නම් තරුණ ක්‍රීඩකයන්ගෙන් පමණක් යනවද කියලා. මම පුද්ගලිකව කැමති අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් යන එකට. හැබැයි පරදිනකොට හැමෝම ඇවිල්ලා කතා කරනවා අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඕන නැද්ද කියලා. මේවා කාලෙන් කාලයට එන කතා. දැන් ආසියානු කුසලානේ දින්න ඕවා කිසි දෙයක් කතා කළේ නැහැ. හැබැයි මැතිව්ස් බාගෙට ෆිට් වෙලා නම් මේ ප්‍රේක්ෂකයෝ කියන විදිහට ඇවිල්ලා ගහන්න බෑ. එයා ආවොත් හොඳට පන්දු යවලා පන්දු රැකලා දෙක තියෙනේවට දෙක දුවලා තුන තියෙනේවට තුන දුවලා ගහන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි සහතිකය. එයා සම්පූර්ණ ශරීර යෝග්‍යතාවයෙන් ඉන්නව නම් අන මම නම් කැමති සලකා බලන්න යනුවෙන් සනත් ජයසූරිය පවසා සිටියා. ඇත්ත වශයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සම්පූර්ණ සුවෙන් සිටිනවා නම් ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාවට සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඉතින් එළඹෙන පන්දු අර 50 ලෝක කුසලානයේට ඉතාම වැදගත් ක්‍රීඩකයෙක් බවට පත් වෙයි. නමුත් ඉතින් අවාසනාවකට මේ ආබාධ තමයි ඔහුගේ ක්‍රිකට් ජීවිතය නාස්ති කළේ. නැත්තම් ශ්‍රී ලංකාව මීට වඩා වාර්තා පිට වාර්තා තියපු තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකියාවක් තිබුණා. ඉතින් ඒ ආබාධ සත්වයන් දැන් සම්පූර්ණයෙන් සුව වී තිබෙනවා නම් සනත් ජයසූරිය පවසන විදිහට ඉතාම වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්වෙයි. මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කරන අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා ගැනීමට channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.